ළමයි සියලු දෙනාටම ආයුබෝවන් අපි හවුල් ව්‍යාපාර පිළිබඳව සාකච්ඡා කර කර හිටියේ අපි හවුල් ව්‍යාපාරයක ලක්ෂණ වලින් තාමත් ඉන්නේ 14 වෙනි ලක්ෂණය ඒ කියන්නේ ලාභ පාඩු හවුල් ව්‍යාපාරයක බෙදාගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරේ 14 වෙනි ලක්ෂණය ලාභ විසර්ජනය लाभ पाड़ विदा गया संपूर्ण पहदरी गिविसुमे सदान आकारेट लाभ पाड़ विदागत युतुवे कियना नेद लिखित गिविसुमक्ति लाभ पाड़ बेदागान्य विधि तीयन आकार लाभ पाड़ोनेटलुक्ति හවුල් ව්‍යාපාර ආඥාපනතේ සඳහන් ආකාරයට දෙවනි කරුණක් මම හිතන්නේ අපි සටහන් කරගත්තා ගිවිසුමක් නොමැතිනම් නේද ගිවිසුමක් නොමැතිනම් එතකොට අපි දන්නා ගිවිසුමක් නැහැ කියන්නේ ප්‍රාග්ධනයේ 10කට අඩුයි වාචිකව කරගෙන යන්නේ ගිවිසුමක් නොමැතිනම් 1890 हाउल व्यापार आज्ञा अनते संधान आकारयट सम समव लाभ पाडु वेदागत युतुवे हौल व्यापार आज्ञापन संधान आकार हौल व्यापार आज्ञापन संधान आकार समसमव लाभ पाड़ विदागत युतुवे समसमव लाभ पाड़ विदागत युतुवे समसमव लाभ पाड़ विदागत युतुवे हरी कल्पनावें मतगतियागन्न ओने इतकोट हौल व्यापारे लाभ पाड़ विदागनीम संबंधें दिपेट्टक तियनवा नेद गिविसुमक तिब्बोत एके तियने विधियट गिविसुमक नेत्तं उदर मतगतियागन्न ओने गिविसुमक नेति सियलु हौल व्यापार प्रश्न विसंद आधिकारिविशुमक्तियन वीला गिविशुमक नेता कथा करें
1890 හවුල් ව්‍යාපාර ආඥාපනත්තට අනුව තමයි නඩුකාරයා උනත් විසඳුම ලබා දෙන්නේ. ඒක හොඳින් මතක තියාගන්න විභාගයට ඇහුවොතින් කිවිසුමක් නැති හවුල් ව්‍යාපාරවල ගැටලුවක් ඇති වුණොතින් කටයුතු කරන්න ඕනේ මොන පනතකට අනුව කියලා ඇහුවොත් අපිට කියන්න වෙන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත්තට අනුව තමයි කිවිසුමක් නැති සියලු හවුල් ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ. ඒතකොට 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත්තේ කියනවා කිවිසුමක් නැත්තම් ලාභ පාඩු සමසමව බෙදාගත යුතුයි. මේකෙදි මතක තියාගන්න ඕනේ දේ තමයි දැන් අපි හිතමුකෝ A හා B කියලා හවුල්කරුව දෙන්නෙක් ඉන්නවා කියලා. හරි? එක්කෙනෙක් දාලා තියෙනවා 50,000ක් ප්‍රාග්ධනය. ඒ කියන්නේ මුදල් හවුල් ව්‍යාපාරයට. අනිත් එක්කෙනා දාලා තියෙනවා ලක්ෂයක්. මුදල්. නැත්තම් ප්‍රාග්ධනය. එතකොට මෙයා එකක් නම් මෙයා දිගුණයක් දාලා කියන එකයිනේ ඒක තේරුම නේ මෙයා එකයි ඒ වගේ දෙකක් මෙයා දාලා එතකොට ගිවිසුමක් තියනවා නම් ළමයි පැහැදිලිවම ගිවිසුමේ තියනවා දෙකක් A ට එකක් B ට කියලා දෙකට එක අනුපාතයට ඒ කියන්නේ 3න් දෙකක් මෙයාට 3න් එකක් තමයි මෙයාට ලාභේ එතකොට ලාභය ආවොතින් 150,000ක් නේද ලාභයක් ආවොත් 150,000ක ගිවිසුමක් තියනවා නම් දෙකට එකටනේ නේ එකට දෙකක් නේ එතකොට ලාභය බෙදන්නේ මෙයාට 50,000යි මෙයාට ලක්ෂයයි මෙයා වගේ දෙගුණයක් හැමතිස්සෙම ඒට හම්බ වෙනවා හැබැයි නිකන් හරි හිතන්න මෙයා 50,000ක් දාලා මෙයා ලක්ෂයක් දාලා හැබැයි ලිඛිත ගිවිසුමක් තියාගන්නේ නැහැ මේගොල්ලෝ. අපි හිතමු කොහොඳම යාළුව දෙන්නේ කියලා. ලිඛිතව ගිවිසුම තියාගන්නේ නැහැ. වාචිකව අවුල් ව්‍යාපාරය කරගෙන යන්නේ. හරි? වාචිකව. එතකොට වාචිකව කරගෙන ගියත් ළමයි 150,000ක ලාභයක් ආවොත් 50,000ක් මෙයාට හම්බ වෙනවා. මේ දැන් උදාහරණයක් මෙයා ලක්ෂයක් ගත්තොත් ලාභයෙන් අපි හිතමුකෝ ලක්ෂ 3ක ලාභයක් එනවා කියලා. ලාභයේ ලක්ෂ 3යි. එතකොට මෙයාට ලක්ෂයක් නම් මෙයාට ලක්ෂ 2ක් දෙන්න බෑ. අර ඒ වගේ දෙගුණයක් ලාභය බෙදන්න ඕනේ. හරි? වාචිකව කරගෙන ගියත් සාධාරණ හිමනේ. නේද? වැඩියෙන් දාපු කෙනාට වැඩියෙන් අඩුවෙන් දාපු කෙනාට අඩුවෙන්. හැබැයි විභාගෙට ඔගලන්ගේ නෙමෙයි, ඕ ලෙවල් ළමයින්ගේ නෙමෙයි, ඒ ලෙවල් පේපර් එකේ ළමයින්ගේ ප්‍රශ්නයක් ඇහැව්වා. ඒ හා B කියලා හවුල් කරුව දෙන්නේ එක්කෙනෙක් 50,000යි එක්කෙනෙක් ලක්ෂයයි ප්‍රාග්ධනය යොදලා වාචිකව හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා වාචිකව හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා හැබැයි පස්සේ මේ දෙන්න අතර ආරවුලක් ඇති වෙනවා ඒකට හේතුව තමයි ලක්ෂ 3ක ලාභයක් එනවා ලාභය ලක්ෂ 3යි එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවනේ බෙදෙන්න ඕනේ සාධාරණ විදිය. මෙයාට ලක්ෂයයි මෙයාට ලක්ෂ 2යි නේ ළමයි බෙදෙන්න ඕනේ සාධාරණ. හැබැයි B කියනවා එහෙම බෑ. ලක්ෂ 3න් භාගයක් මට ඕනේ. 150,000ක් මට ඕනේ. ඉතුරු 150,000 ඔයා ගන්න. ඒකනේ සමානව බෙදන්න කියනවා. එතකොට D තමයි එහෙම කියන්නේ. එතකොට A කියනවා බෑ. ඒක අසාධාරණයි. නේ? ඒක අසාධාරණයිනේ වැඩියෙන් දාපු කෙනානේ. ඊට පස්සේ ගැටලුව විසඳ ගන්න බැරුව මේ දෙන්න අධිකරණයට යනවා ළමයින්ගෙන් අහනවා මොකක්ද ලබා දෙන විසඳුම කියලා. ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද ලබා දෙන විසඳුම? ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද ලබා දෙන විසඳුම? දැන් මේ දෙන්න යනවානේ අධිකරණයට යනවා උසාවියට. යනවා අධිකරණයට. ඊතර මෙතන ඉන්නවා නඩුකාරයා. ගිහිලා ප්‍රශ්න කියනවා. එතකොට නඩුකාරයා අහනවා හවුල් ව්‍යාපාරයේට ලිඛිත කිවිසුමක් තියෙනවද? මොන් දෙන්න කියනවා නැහැ කියලා. එතකොට නඩුකාරයා එතනින් එහාට අහන්න ඕනේ නැහැ. ඇයි කිවිසුමක් නැහැ? කිවිසුමක් තියෙනවා නම් කිවිසුමේ තියෙන විදිහට බේරනවා ගැටලුව. කිවිසුමක් තියෙනවා නම් මොන් දෙන්න එන්නෙත් නැහැ අධිකරණයට. එතකොට කිවිසුමක් නැහැ කියපු ගමන් නේ කිවිසුමක් නැහැ කියපු ගමන් නඩුකාරයා මොකද කරන්නේ? කෙලින්ම බලන්නේ මොකක්ද? 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත. ඒකේ කොහොමද කියන්නේ? ලාභ පාඩු
සමානව බෙදන්න ඕනේ කියලා. මොකද නඩුකාරයාගේ තීන්දුව වාචික නම් කිවිසුමක් නැහැනේ. එතකොට කෙලින්ම නඩුකාරයා බලන්නේ පළත. නඩුකාරයා බලන්නේ නීතියනේ. බලනවා නීතිය. නීතිය කියන්නේ බෙදන්න සමසමව. එහෙනම් මොකද වෙන්නේ? ලක්ෂ 3ක ලාභය B 1.50යි A 1.50යි වශයෙන් අනිවාර්යයෙන්ම බෙදන්න නඩුකාරයා තීන්දුව කරනවා. ඉතින් ඒ දැනගන්න ඕනේ නේද? මම ඒකයි පටන් ගන්නකොටම කිව්වේ. කොච්චර යාළුවෝ වුණත් කොච්චර සහෝදරයෝ වුණත් නේද දෙන්නෙක් එකතු වෙලා ව්‍යාපාරයක් කරනකොට වාචිකව කරන්න හොඳ නැහැ නේ. පස්සේ එකඟ වෙන ඒවා සම්ඩු වුණාම එකඟ වෙන්නේ නැහැ. ඒකනේ මෙතන වෙලා තියෙන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. ඒත් අසාධාරණ තීන්දුවක් ලැබෙන්නේ. ඒත් නීතිය ඒකයි. ඒක නිසා ව්‍යාපාරයක් කරද්දී නේද නීතිය නොදැන සිටීම කරන්න දෙයක් නැහැ. Tamanta අවශ්‍ය දරා ගන්න වෙනවා. මේ නීතිය නොදන්නවා කියන එක වරදට නිදහසක් නෙමෙයි. සතමන් දැනගන්න ඕනේ givisumak gahala කරා නම් ගැටලුවක් නැහැ නේ. එතකොට බීටර එහෙම සම්ඩු කරන්න බැහැ නේ. එතකොට බීට අනිවාර්යයෙන්ම ලක්ෂයයි ඒට ලක්ෂ දෙකයි givisumak gahala කරා නම් එතකොට අධිකරණයට ගියොත් නඩුකාරය අහනවා givisumak තියනවාද? ඔව් කිව්වොත් ලාභ පාඩු බෙදා ගන්න අනුපාතය අනිවාර්යයෙන්ම කියන්න ඕනෙත් නැහැ. එක්කෙනෙක් 50,000 එක්කෙනෙක් ලක්ෂයයි නම් එකට දෙකට තමයි බෙදන්නේ. එතකොට නඩුකාරය අනිවාර්යයෙන්ම තීරණය කරනවා බීට දෙන්න බෑ ලක්ෂිකාමාරක් දෙන්නේ ලක්ෂයයි ඒට ලක්ෂ දෙකක් දෙන්න කියලා. නමුත් මෙතනදී කරන්න දෙයක් නැහැ වාචිකව කරගෙන යන්නේ. එතකොට දිවිසුමක් නැති නිසා 1890 ආඥාපනතෙන් කියන්නේ සමසමව බෙදන්න කියලා. ඒ නිසා 1.50 1.50 තමයි හම්බෙන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක දැනගන්න ඕනේ ලිඛිතව අවුල් ව්‍යාපාරය පටන් ගන්න. මම හිතනවා තේරුම් ගන්න ඇති කියලා. ඕකට වඩා ඕක ගැන මම කතා කරන්න යන්නේ නැහැ. සෑහෙන කාලයක් අපි ඕකට නාස්ති කරා. මම හිතනවා තේරුම් අරගෙන ඇති කියලා. මම කැමති ඔතනින් ඔක ඉවරයි. එතකොට ලාභ පාඩු බෙදා ගැනීම මොනවා යමතක කරන්න බෑ. givisumak තියෙනවා නම් givisumේ තියෙන විදිහට givisumak නැත්තම් 1890 හවුල් ව්‍යාපාර ආඥාපන්තිය කියන්නේ ලාභ පාඩු සමානව බෙදන්න ඕනේ කියලා. හොඳයි මම කැමති ඔයගලගේ පොතේ තියෙන දේ පොඩ්ඩක් ඔයගලන්ට පෙන්වන්න. ඔයගොල්ලෝ පොත බලන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඔයගොල්ලෝ බැලුවොත් පොතේ පිටු අංක 31 පිටුවංක 31 පොත තියනවා නම් දැන් 10 වසර නැත්තම් මම පෙන්නන්නම් මෙන්න පිටුවංක 31 තියෙන එක. හොඳට මම මේ වීඩියෝ එක විතරක් බලන අයගේ ප්‍රයෝජනය සඳහා මේක පෙන්නන්නේ. දැන් මටත් මේක පේනවා. මම කියවන්නම් ඕනම ඔයගොල්ලෝ බලා ගන්න. හවුල් givisuma හවුල් ව්‍යාපාරයක් ඇතිවන්නේ හවුල් කරුවන් අතර ඇති කරගන්න එකගතාවයේ මතයි. එමේ එකගතාවයේ හවුල් givisuma ලෙස හැඳින්වේ. මේ ලිඛිතව වාචිකව හෝ ව්‍යංගයෙන් ඇතිවිය හැකිය. මතකනේ අපි කිව්වා givisumak ඉගියෙන් වාචිකව හෝ ලිඛිතව ඇති වෙන්න පුළුවන් කියලා. බලන්න කියන එක වංචා වැළැක්වීමේ ආඥාපනතට අනුව. දැන් මේකේ අංකනේ පනත 1840 අංක 7 දරන හරිනම් වංචා වැළැක්වීමේ ආඥාපනතට අනුව හවුල් ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනයේ 10ක් හෝ ඊට වැඩි නම් හවුල් ව්‍යාපාරයේ ලිඛිත givisumak යටතේ පවත්වාගෙන යා යුතු වේ. ප්‍රාග්ධනයේ 10කට වැඩි නම් වාචිකව කරගෙන යන්න බෑ. ලිඛිත givisumak යටතේ පවත්වාගෙන යා යුතු වේ. මෙම ලිඛිත givisum හවුල් ඔප්පුව නමින් හැඳින්වේ. හරිනේ. මේ ඔගලන්ගේ 10 වසරේ ඔන්න 31 වෙනි පිටුවේ තියෙන්නේ. ඊට පස්සේ මම ඉස්සරහට කතා කරනවා හවුල් givisum කියන්නේ මොකක්ද? හවුල් ඔප්පුව කියන්නේ මොකක්ද කියලා. පේනව ඇතිනේ හවුල් givisumයි හවුල් ඔප්පුවයි මේකේ තියෙනවා දාලා නේද? එතකොට මේ දෙක ගැනත් අපි හවුල් givisuma කියන්නේ මොකද්ද හවුල් ඔප්පුව කියන්නේ මොකද්ද කියන එකත් තේරුම් ගන්න ඕනේ. මෙන්න ඔයගලන්ගේ 10 වසරේ 31 වෙනි පොතේ තියෙන නෝට් එක ඔන්න මම කියෙව්වා. හරි? රයිට්. එසත් පොතක් චුට්ටක් බලන්න ඕනේ. ඒක තමන්ගේ වගකීමක්. හරි අපි අන්තිම ලක්ෂණයට එමු. 14 15ක් තියෙනවනේ ලක්ෂණ. අන්තිම ලක්ෂණය තමයි හවුල් ව්‍යාපාරවල මතක ඇති තනි ව්‍යාපාරවලත් කතා කරා 15 ලක්ෂණය විසුරුවා හැරීම. විසුරුවා හැරීම නැත්නම් අපි මේකට කියනවා වසා දැමීම. නැත්නම් තව නමක් තියෙනවා මේකට ඈවර කිරීම. ඈවර කිරීම. ඈවර කිරීම. විසුරුවා හැරීම වසා දැමීම ඈවර කිරීම. තනි ව්‍යාපාරයක ගත්තොත් වසා දැමීම අයිතිකාරයාට ඕන වෙලාවක එයාගේ ව්‍යාපාරය වහලා දාන්න පුළුවන්. අපි කිව්වා අයිතිකරුගේ අභිමතේ පරිදි සිදුවේ. මම කිව්වේ තනි ව්‍යාපාරයක වසා දැමීම. හරි.
අයිතිකරුගේ අභිමතය පරිදි සිදුවේ. ඒතොර හවුල් ව්‍යාපාරයක වසා දැමීම කොහොමද කරන්නේ? එක්කෙනෙක්ට ඕනේ කියලා හවුල් ව්‍යාපාරය වහන්න පුළුවන්ද? එහෙම වහන්න බැහැ ළමයි. හරි? හවුල් ව්‍යාපාරයක් වසා දැමීම ආකාර දෙකක් යටතේ සිද්ධ වෙන්නේ. එකක් මෙහෙමයි. අපි හිතමුකෝ ABC කියලා හවුල් කරුව තුන් දෙනෙක් හිටියා කියලා. දැන් හවුල් ව්‍යාපාරයේ දිගින් දිගටම පාඩු ලබනවා කියලා හිතන්නකෝ. කරගෙන යන එක තේරුමක් නැහැ. අවුරුදු දෙකක් තුනක් හතරක් බැලුවා බෑ. ගොඩ දාන්න බෑ. දිගටම පාඩු. නේ සාර්ථක වෙන්නේම නැහැ. එතකොට තුන් දෙනාම එකඟ වුණොත් තුන් දෙනාම එකඟ නා. බැරිද වහන්න? පුළුවන්. එහෙනම් හවුල් ව්‍යාපාරයේ විසිරවහින්න පුළුවන් එක විදියක් තමයි සියලු හවුල් කරුවන්ගේ එකගත්වය. නේද? එතකොට ලියාගන්න පාලස්තිනි ලක්ෂණය විසිරුවා හැරීම වසා දැමීම ඈවර කිරීම. විසිරුවා හැරීම වසා දැමීම ඈවර කිරීම. විසිරුවා හැරීම වසා දැමීම ඈවර කිරීම ආකාර දෙකකට සිද්ධ වෙන්නේ. එකක් තමයි සියලු හවුල් කරුවන්ගේ එකගත්වය. ඒක ලේසියිනේ. ඔක්කොම එකඟ වුණොත් හවුල් ව්‍යාපාරය වහන්න පුළුවන්. ආරවුලක් නැහැ. සියලු හවුල් කරුවන්ගේ එකගත්වය. නමුත් ගැටලුව වෙන්නේ මේකෙන් එක්කෙනෙක් හරි අකමැති වුණොත්. දැන් මේ දෙන්නම කැමති එකඟයි හවුල් ව්‍යාපාරය වහන්න. නමුත් සී කැමති නැහැ. දැන් මොකද කරන්නේ? දැන් මෙතන ආරවුලක් තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම යන්න වෙන්නේ සාමාන්‍ය ආරවුලක් වගේම තමයි ළමයි අධිකරණයට. දෙක තමයි අධිකරණය තමයි ගිහිලා විසඳ ගන්න වෙන්නේ. ඒක මට දෙන්න පුළුවන් උත්තරයක් නෙමෙයි නඩුකාරයාගේ තීන්දුව. එයා ඒක තීරණය කරයි. හවුල් ව්‍යාපාරයක් විසිරුවාගෙන පුළුවන් ආකාර දෙකයි සියලු හවුල් කරුවන්ගේ එකගත්වයෙන්. එහෙම බැරි නම් අධිකරණය මගේ. දෙක අධිකරණය මගේ. ඔන්න එතකොට අපි මේ හවුල් ව්‍යාපාරයේ ලක්ෂණ 15ම සාකච්ඡා කරලා ඉවර කරා. ටිකක් බරපතල කොටසක් තමයි ඉවර කරේ. ටිකක් බරපතලයි. හොඳයි අපි ඊට පස්සේ ටිකක් සරල ප්‍රශ්නයකට එමු. අපි දැන් ව්‍යාපාර සංවිධාන දෙකක් කතා කරලා තියෙනවා. තනි ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර. මම කැමති ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. දැන් තනි ව්‍යාපාරවල ලක්ෂණ 15ක් කතා කරා. ඒ වගේම හවුල් ව්‍යාපාරවලත් ලක්ෂණ 15ක් කතා කරා. 15 15. දැන් අපිට මේ ලක්ෂණ 15 සසඳලා මේ ව්‍යාපාර දෙකේ සමානකම් සහ අසමානකම් ලියන්න පුළුවන්. දැන් විභාගෙට හැවුවොත් එහෙම අපෙන් තනි ව්‍යාපාරයක හා හවුල් ව්‍යාපාරයක සමානකම් ලියා ගන්න අනිත් ප්‍රශ්නේ මේව අහන්න පුළුවන්. දැන් ඇත්තටම මම මේ ප්‍රශ්නේ දෙන්න ඕනේ නැහැ. මම මේක උගන්වලා ඉවරයි. කාටවත් කියන්න බෑ තනි ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාරවල සමානකම් දන්නේ. ඊට පස්සේ මම කතා කරන්නේ තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල අසමානකම් වෙනස්කම් දන්නේ කියලා. දැන් කාටවත් කියන්න බෑ තනි ව්‍යාපාරවල ලක්ෂණ 15ක් ඉගෙනුවා හවුල් ව්‍යාපාරවල ලක්ෂණ 15ක් ඉගෙනුවා. ඒ 15 සංසන්දනය කරපුවම සමානකමුත් හොයාගන්න පුළුවන් අසමානකමුත් හොයාගන්න පුළුවන්. දැන් මම කරලා පෙන්නන්න. අපි ඉස්සෙල්ලාම ලියාගමු තනිහා හවුල් ව්‍යාපාර අතර ඇති සමාන හා අපි කතා කරන්නේ සමානකම්. තනිහා හවුල් ව්‍යාපාර අතර ඇති සමානකම්. තනිහා හවුල් ව්‍යාපාර අතර ඇති සමානකම්. තනිහා හවුල් ව්‍යාපාර අතර ඇති සමානකම්. එතකොට ළමයි ඕගලන්ට අර දැන් පොත තියෙනවනේ ළඟ. තනි ව්‍යාපාරවල ලක්ෂණ 15යි හවුල් ව්‍යාපාරවල ලක්ෂණ 15යි දැන් සසඳන්න පුළුවන්. හරි? එතකොට එක බැලුවොත් ඔන්න බලන්න එක මේ දෙන්නගේ සමානකම්. දැන් බලන්නකො ලක්ෂණවල පළවෙනි එක මොකද්ද ලියලා තියෙන්නේ මම?
තනි ව්‍යාපාර වලයි හවුල් ව්‍යාපාර වලයි දෙකේම එක කතා කරේ පරමාර්ථයෙන් බලන්න කො ගිහිල්ලා තනි ව්‍යාපාර වලත් පරමාර්ථය ලිව්වේ ලාභ ලැබීම හවුල් ව්‍යාපාර වලත් පරමාර්ථය ලිව්වේ ලාභ ලැබීම එහෙනම් සමාන කමක් නේද දැන් බැලුවද ගිහිල්ලා හැම කෙනෙක්ම බලන්න ඕනේ පොඩ්ඩක් හරිද දැන් අර ලක්ෂණ 15 15 බලන්න ඕනේ මෙහෙම එතකොට දෙකේම පරමාර්ථය සමානයිනේ එතකොට තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර වල සමානකම් හැවුවම අපිට ලියන්න පුළුවන් එකක් ලාභ ලැබීමේ පරමාර්ථය තිබීම ලාභ ලැබීමේ පරමාර්ථය තිබීම සමානකම තනි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ ලාභ ලබන්න අවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ ලාභ ලැබීමට ලක්ෂණ සංසන්දනය කරපුවම හොයාගන්න පුළුවන් මම ලේසි උත්තර ටිකක් කියන ලක්ෂණ 15ම බලාගෙන යන්නේ නැතුව ඊට පස්සේ අපිට ලේසි උත්තරයක් තමයි ළමයි නෛතික පුද්ගලභාවය අකණ්ඩ පැවැත්ම සහ වගකීම බලන්නකො දෙන්නගේ සංසන්දනය කළ නෛතික පුද්ගලභාවය බලන්න ඒ කියන්නේ ව්‍යාපාරයේ නමට නඩු දාන්න පුළුවන්ද තනි ව්‍යාපාරයක නමට කඩු දාන්නත් බෑ හවුල් ව්‍යාපාරයක නමට කඩු දාන්නත් බෑ තනි ව්‍යාපාරයක නඩු දානවන නඩු දානවන අයිතිකාරයාට හවුල් ව්‍යාපාරයක නඩු දානවන හවුල් කරුවන්ට ව්‍යාපාරයේ නමට නඩු දාන්න බෑ ඒක නිසා අපි කියනවා නෛතික පුද්ගලභාවයක් මේ දෙකටම නැහැ කියලා තමයි කියලා තියෙන්නේ ගිහිල්ලා බලන්න ලක්ෂණවල මම හිතන්නේ 6 හෝ 7 ඇති කියලා බොහෝ විට හයවෙනි ලක්ෂණය වගේ ඇති බලන්නක තනි ව්‍යාපාර වලයි හවුල් ව්‍යාපාර වලයි නෛතික පුද්ගල භාවය නැත නේ එහෙනම් අපිට දෙවැනි සමානකම ලියන්න පුළුවන් නෛතික පුද්ගල භාවයක් නොමැති වීම එතකොට අලුතෙන් සම්බන්ධ වෙච්ච අය තනි ව්‍යාපාර වීඩියෝ එක තියෙනවා හවුල් ව්‍යාපාර වීඩියෝ එක තියෙනවා ඒවා බලලා නෝට් එක ලියා ගන්න ඕනේ නේද මේවා ඔක්කොම පැහැදිලි කරලා ඉවරයි ලියාගත්ත කට්ටියට මම ඒකයි කියන්නේ ගිහින් බලන්න ලියලා නැද්ද කියලා ලියලා තියන්නේ එතකොට නෛතික පුද්ගලභාවයක් නැහැ කියලා කියන්නේ ව්‍යාපාරයේ නමට නඩු දාන්න බෑ ව්‍යාපාරයේ නමට නඩු දාන්න පුළුවන් නම් අපි කියනවා නෛතික පුද්ගලභාවයක් ඇත කියලා තනි ව්‍යාපාරයක නමට නඩු දාන්න බෑ හවුල් ව්‍යාපාරයක නමට නඩු දාන්න බෑ දැන් මගේ ආයතනයේ සිප්සෙතන නමට නඩු දාන්න බෑ තනි ව්‍යාපාරයක්නේ තනි ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාරවල නමට නඩු දාන්න බැරි නම් නෛතික පුද්ගල භාවයක් නැහැ නමට නඩු දාන්න පුළුවන් නම් නෛතික පුද්ගල භාවයක් ඇත අපි ඊට පස්සේ කතා කරන්නේ සමාගම සමාගමක නමට නඩු දාන්නේ නෛතික පුද්ගල භාවය ඇත කියලායි ලියන්නේ අපි තුන්වෙනි සමානකම ගත්තොත් අකණ්ඩ පැවැත්ම ගිහිල්ලා බලන්නකෝ තනි ව්‍යාපාරවල අකණ්ඩ පැවැත්මයි හවුල් ව්‍යාපාරවල අකණ්ඩ පැවැත්මයි දෙකේම ලියලා තියෙන අකණ්ඩ පැවැත්මක් නැත කියලා. ඒ කියන්නේ අයිතිකරුට මොන හරි වුණොත්ින් ව්‍යාපාරය වහන්න වෙනවා. ව්‍යාපාරය වෙනස් වෙනවා. එතකොට අකණ්ඩ පැවැත්මක් නොමැති වීම. අකණ්ඩ පැවැත්මක් නොමැති වීම. අකණ්ඩ පැවැත්මක් නොමැති වීම. චෙක් කරන්න ඕනේ මම හිතනවා බලන වැටි කියලා නෝට් එක ඒ වගේම හතරවෙනි සමානකම බැලුවොත් මං කෝ වගකීම බලන්නකෝ දෙන්නගේ ගිහිල්ලා තනි ව්‍යාපාර වලයි හවුල් ව්‍යාපාර වලයි වගකීම මේ වගකීම කොටස් දෙකයිනේ එක්ක සීමා සහිත එක්ක සීමා රහිත සීමා සහිත මම පැහැදිලි කරා වගකීම කියන්නේ මොකද්ද සීමා රහිත වගකීම කියන්නේ මොකක්ද කියලා ඔක්කොම නෝට් එක පැහැදිලි කරලා තියෙන්නේ සීමා සහිත වගකීම කියලා කිව්වේ තමන් දාපු සල්ලි ටික විතරයි ව්‍යාපාරයට නැතුව යන්නේ. කියන්නේ ව්‍යාපාරේ බංකොලොත් වෙලා ණය බේරන්න වුණොත් එහෙම. තමන් දැන් මේ ලක්ෂයයි නම් වගකීම සීමා සහිතයි කියලා කියන්නේ තමන් යෙදු ප්‍රාග්ධනයට වගකීම සීමා වෙනවා. තමන්ගේ ලක්ෂ විතරයි නැතුව යන්නේ. gedara පෞද්ගලික දේපල ගේන්න ඕනේ නැහැ. gedara බඩු මුට්ටු විකුණන්න ඕනේ නැහැ ණය බේරන්න. හැබැයි වගකීම අසීමිත නම් තමන් දැන් මේ ලක්ෂේ නම් ණය බේරන්න ව්‍යාපාරයේ තියෙන දේවල් වික්කම සල්ලි මදි නම් gedara badu muttu hari විකුණලා සම්පූර්ණ ණය බේරන්න ඕන නම් පෞද්ගලික දේපල වලිනුත් තමන්ගේ gedara තියෙන දේවල් විකුණලා හරි ණය බේරන්න ඕන ඒක තමයි අසීමිත වගකීම. තේරුම් ගන්න ලේසි සීමිත කියන්නේ සීමාවක් තියෙනවනේ තමන් දාපු සල්ලි ටික විතරයි නැතුව යන්නේ gedara ඒවා විකුණන්නේ නැහැ. අසීමිත කියන්නේ දාපු සල්ලි ටිකට අමතරව gedara badu muttu hari විකුණලා ණය බේරන්න වෙනවා.
එතන හවුල් ව්‍යාපාරවලයි තනි ව්‍යාපාරවලයි ගිහිල්ලා බලන්නකො වගකීම ලියලා තියෙන්නේ මොකක්ද කියලා. දෙකේම ලියලා තියෙන්නේ සීමා රහිත වේ. එතකොට වගකීම සීමා රහිත වීම. ඒ කියන්නේ ගෙදර බඩු මුට්ටු හැරි විකුණලා සියලු ණය බේරන්න වෙනවා. සීමා සහිත නම් ව්‍යාපාරයේට දාපු සල්ලි ටික විතරයි තමන්ට නැතුව යන්නේ. ගෙදරින් සත පහක්වත් ගේන්න ඕනේ නැහැ. වගකීම සීමා රහිත වීම. ඔය ලේසිම උත්තර හතරක්. ඔගොල්ලෝ උත්තර දෙකක් හෝ හතරක් තමයි උඩරිම දැනගන්න ඕනේ. ඊට අමතරව ඕන නම් තව අපිට කියන්න පුළුවන්. දැන් පස්වෙනි එකක් කියන්න පුළුවන්. මතක ඇතිනේ ගිනුම් තැබීම හා විගණන. ගිනුම් තැබීම හා විගණන දෙකේම කතා කරා. එතකොට ලියලා තියෙන්නේ අනිවාර්ය නොවේ කියලා. ඒ කියන්නේ රජයෙන් නැත්තම් නීතියෙන් ගනුදෙනු සටහන් කරන්න ඕනි කියලා අනිවාර්ය කරලා නැහැ. ගිනුම් තැබීම හා විගණන. ගිනුම් තැබීම කියන්නේ ගනුදෙනු සටහන් කිරීම. විගණනය කියන්නේ පරීක්ෂා කිරීම. එතකොට ගනුදෙනු සටහන් කිරීම හෝ පරීක්ෂා කිරීම නීතියකින් අනිවාර්ය කරලා නැහැ. තනි ව්‍යාපාරවලටයි හවුල් ව්‍යාපාරවලටයි දෙකටම තමන්ට ඕනේ නම් ගනුදෙනු සටහන් කරාට කමක් නැහැ. නීතියෙන් අනිවාර්ය කරලා නැහැ. එතකොට ගිනුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවීම සමානකම. ගිනුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවීම සමානකම. ගිනුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවීම. තව එකක් මම කතා කරනවා. ඒකත් අපි කියලා දුන්නා. ඔයගලගේ විභාගයට අහන්න පුළුවන් තනි ව්‍යාපාරයක් හරි හවුල් ව්‍යාපාරයක් හරි ලියාපදිංචිය අනිවාර්යද කියලා. තනි ව්‍යාපාරය හරි හවුල් ව්‍යාපාරයක් හරි ලියාපදිංචිය අනිවාර්යද? උත්තරේ දීලා තියන්නේ නෑ. ලියාපදිංචිය අනිවාර්ය නෑ දෙකේම. නේ? තනි ව්‍යාපාරයකයි හවුල් ව්‍යාපාරයකයි ලියාපදිංචිය අනිවාර්ය නැහැ. අනිවාර්ය නැත්තේ තමන්ගේ සම්පූර්ණ නමින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම්, දැන් අයිතිකාරයාගේ සම්පූර්ණ නමින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. හවුල් කරුවන්ගේ සම්පූර්ණ නමින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. වෙන නමක් දැම්මොත් තමයි ලියාපදිංචි අනිවාර්ය වෙන්නේ දෙකේම. සත් දෙකේම ලියාපදිංචි සමානයි. නේ? වෙන නමක් දැම්මොත් විතරයි ලියාපදිංචි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මගේ ව්‍යාපාරයට දාලා තියෙන මගේ සම්පූර්ණ නම නෙමෙයි. සිප්සෙත කියලානේ. ඒක නිසා ලියාපදිංචි කරලා තියෙන නැත්නම් නඩු දානවා පළාත් සභාවේ. හරි? එතකොට ලියාපදිංචි අනිවාර්ය නොවීම. අනිවාර්ය නොවීම. මදේ සමානකම් හයක්ම තියෙන්නේ. මේ ටික නම් දැනගෙන ඉන්න ඕනේ ඇත්තටම. ඔවා උගන්නලා ඉවරයි. අර ලක්ෂණ 15 දෙන්නගෙම චෙක් කරා නම් හොයාගන්න පුළුවන්. මේ මං අලුතෙන් උගන්නන්න ඕනේ මේව එකක්වත්. හරි? ඔය ඔක්කොම දීලා ඉවරයි දෙන්නගේ සංසන්දනය කළා කමෙන්ට් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ලියාපදිංචි අනිවාර්ය නොවීම දෙකේම සමාන කමක්. හොඳයි අපි එහෙනම් යන් තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර වල අසමානකම් කතා කරමු. එතකොට ප්‍රශ්න ලියා ගන්න තනි හා හවුල් ව්‍යාපාර වල අසමානකම් තනියහා හවුල් ව්‍යාපාරවල අසමානකම් කතා කරන්න අපිට වගුවක් පාවිච්චි කරන්න පුළුවන්. කොලේ දෙකට බෙදා ගත්තා නම් හරි. ඉස්සලා ලියාගන්න ප්‍රශ්නේ තනියහා හවුල් ව්‍යාපාරවල අසමානකම්. එක පැත්තක දානවා තනි ව්‍යාපාර, අනිත් පැත්තේ දානවා හවුල් ව්‍යාපාර. ප්‍රශ්නේ තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර අතර ඇති අසමානකම්. තනිහා 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 හවුල් ව්‍යාපාර අතර ඇති අසමානකම්. ඒකත් අර ලක්ෂණ 15 චෙක් කරලා ලියන්න පුළුවන්. හරිනම් මම නොලිය ඔයගලන්ට ලියන්න දෙන්න ඕනේ අසමානකම්. තනිහා හවුල් ව්‍යාපාර අතර ඇති අසමානකම්. එතකොට කොලේ දෙකට නමා ගත්තම ඇති දැනට ඔයගලන් පාවිච්චි කරන පොතේ එක පැත්තක තනි ව්‍යාපාර අනෙක් පැත්තේ හවුල් ව්‍යාපාර. අසමානකම් කතා කරද්දී අපිට එක ලියන්න පුළුවන්. අපි දන්නවා තනි ව්‍යාපාරයක අවම හා
උපරිම සමාජික සංඛ්‍යාව එකයි නේද අවම හා උපරිම සමාජික සංඛ්‍යාව එකකි එකකි මේක එහෙම නෙමෙයිනේ නේද අවම දෙකක් වන අතර උපරිමය 20ක් වේ අවම දෙකක් වන අතර උපරිමය 20ක් වේ ඔන්න වෙනස්කම උපරිමය 20ක් වේ දෙවැනි අසමානකම අපිට ලියන්න පුළුවන් අපි දන්නවා එක් පුද්ගලයෙක් විසින් ප්‍රාග්ධනය යොදයි එක් පුද්ගල යෙක් විසින් ප්‍රාග්ධනය යොදයි එක්කෙනයිනේ සල්ලි දාන්නේ එක් පුද්ගලයෙක් විසින් ප්‍රාග්ධනය යොදයි මේ පැත්තේ අපි ලියනවා පුද්ගලයින් කීප දෙනෙක් විසින් ප්‍රාග්ධනය යොදයි පුද්ගලයින් කීප දෙනෙක් විසින් ප්‍රාග්ධනය යොදයි ලේසි අමාරු නැහැ තුන අපිට ලියන්න පුළුවන් පොඩි වෙලාවක් තියෙන නිසා මම පොඩ්ඩක් වේගෙන් ලියන්නේ එක් පුද්ගලෙක් විසින් ප්‍රාග්ධනය යොදයි පුද්ගලයන් කීප දෙනෙක් විසින් ප්‍රාග්ධනය යොදයි ලාභ අලාභ ඔයගොල්ලෝ දන්නවා තනිව භුක්ති විඳි ලාභ අලාභ තනිව භුක්ති විඳි නේද ලාභ පාඩු තනිව භුක්ති විඳින්නේ මේක අපිට කෙටියෙන් ලියන්න පුළුවන් හවුල් කරුවන් අතර බෙදීයයි ආයි ලියන්න ඕනේ නෑ ලාභ ලාභ කියලා මෙතන තියෙනවනේ ලාභ ලාභ තනිව භුක්ති විඳි හවුල් කරුවන් අතර බෙදීයයි හවුල් කරුවන් අතර බෙදීයයි ලාභ ලාභ තනිව භුක්ති විඳි හවුල් කරුවන් අතර බෙදීයයි තව එකක් අපි ලියමු තනි තීරණ ගත හැක තනි තීරණ ගත හැක මේකේ නේද තනි තීරණ ගත නොහැක ඒ කියන්නේ සාමූහිකව තීරණ ගත